SLT Mobitel Fiber, the fiber of the nation. Mandaka kusal janitui Dananjay hundaṭa bat karagena hunda partnership ekak damma. E denna I think mula wicket deka gena patum nisankai kusal Mendes hundaṭa bat karala start ekak karagena thibuna. E wage aparadayak ithin e wagemai Dananjay kusal janitui gatta start ekak aparada mokada dennama 20 ganan 30 ganan gahala uttunam godak aparada eka man hitanne api ඊට පස්සේ දිගටම collapse වුණා මේ චරිත අසලංක විතරයි batsman කෙනෙක් ඇරිලා එතන හිටියේ. ඉතින් 140ක් කියන්නේ මම හිතන්නේ ඒක ටිකක් අමා defend කරන්න පුළුවන් total එක නෙවෙයි. අපි අඩු ගාන 175ක්වත් ගහන්න ඕනේ 70 වරුඩින් ගහන්න ඕනේ. ඉතින් එතන ඒක තමයි දකින්න වැරද්ද. ඉතින් මෙහෙම හැමදාම එකම batsman ගහන්නේ නැහැ. ඒ ගහන batsman එදා දවසේ මම හිතනවා මේ පොඩි effort එකක් දාලා මේක අර total එක අර first match එකේ වගේ ඇදලා දෙන්න ඕනේ. ඒක තමයි හරි system එක තියෙන්නේ. විශේෂයෙන්ම අපිට 50 over 50 තිබුණු එක ප්‍රශ්නයක් තමයි මේ over 50 bat කරන්න නැති එක. දැන් අද over 20 bat කරෙත් නැහැ. මම දැන් over 15ක් ඇද්දි wicket 4 කියලා තිබ්බේ ලකුණු 122. ඊටමත් පහසුවෙන් මම හිතන්නේ අවසන් පන්දු වලට ලක් 5ට ලකුණු 50ක් ගහුවොත් 170 175 total එක එනවා. නමුත් අවාසනාවන්ත ලෙස over 19 වෙනකොට all out. ඔව් මම හිතන්නේ ඒගොල්ලොත් අන්තිම වෙලාවේ හොඳට පන්දු යවුවා මම දැක්ක අන්තිම වෙලාවේ අපේ පසුබල ප්‍රතිකරුවන්ට වැඩිපුරම යෝකර්ස් පන්දු තමයි යවුවේ. ඉතින් ඒ වගේ අර පොඩි plan එකකුත් තිබුණා ටේල් එන්ඩ් එකට බෝල් කරන විදිය එක්කෙනෙක් පහක් ගත්ත විකට් ඔව් ආකීවක හරි ඉතින් විකට් 122ක් ගහලා තියෙද්දි තව ඕවර් පහක් තියෙනකොට ලේසියෙන්ම ගහන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ මොකද්ද උනේ කියලා මේ මැච් එකේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මතර නායක දසුන් ශානක මත ඊයේ IPL වල ඔය කණ්ඩායමක් මිලදී ගත්තා. ඉතින් ඒ ලොකු කොහොමද අවස්ථාවක් නමුත් ඔහුට මේ තරගාවලියේ තාමත් ලකුණු අතරට එන්න බැරි වුණා. ඔව් ඉතින් නායකයා සමහර කරලා ලකුණු අතරට එන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. එයා මම දැක්ක ඕවර්ස් කීප බෝල් කරනවත් දැක්කා. ඉතින් මම හිතනවා ඒ දේවල් හොඳයි. ඉතින් නායකයා ලකුණු අතර ඉන්නේ නෑ ඒක ඇත්ත. I think නායකත් එක බැට්ස්මන්ලා 6-7 දෙනෙක් ඉන්නවා කවුරු දෙන්නේ කවුරු හරි කෙනෙක් ගහන්න. ඉතින් නායකයා ලකුණු අතර නැති කියලා නායකයට පොඩ්ඩක් මානසික පැටියක් අමාරුයි. මොකද තරඟත් පරදීනවා එයාත් ලකුණු අතර නැහැ. එතකොට පොඩ්ඩක් එයාට පොඩි ඇඟට චුට්ටක් අමාරුයි නායකයෙක් කියලා. මොකද කවුරු හරි මේක බැටින් වලින් හරි බෝලිං හරි කවුරු හරි කළා මේක බැලන්ස් වෙනවා නම් එයාටත් හරි ලේසි කොන්ෆිඩන්ස් උත් වෙනවා. ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් අමාරු ඇති ලකුණු අතර නැති එක. ඉතින් මම හිතන්නේ එයා දන්නවා ඇති මොකක්ද ඒකට කරලා එකින් මට එළියට එන්න ඕන විදියට. අද මම හිතන්නේ චාමික එළියෙන් තියලා තිබුණා නේ. චාමික ක්‍රීඩා කරේ නැහැ. ඒ වෙනුවට කවුද ක්‍රීඩා කරේ අසම්? අසම් රජිත. මම හිතන්නේ ෆාස්ට් බෝලර්ස් වල තුනක් ගැහුවා කෙලින්ම. කියන්නේ අද ඇත්තටම එතන තමයි ප්‍රශ්නේ වුණේ අර පොඩි ටේල් එක සෑහෙන ලොකු වුණා ඊට පස්සේ. මොකද නම්බර් වනිදුගෙන් පස්සේ ආවේ මහීස් තීක්ෂණ. ඒතොර ටේල් එන්නස් ලහත්. වනිදුත් පස්සේ ලකුණු අතර එන්න ඕන ක්‍රීඩකේ. මොකද මේ අතරේ මේ තිකේම වනිදුගේ මම දකිනවා පොඩි පසුබෑමක් තියෙනවා. එයා දන්නවා ඇති මොකද එකට කරන්න ඕනේ කියලා. ඉතින් වනිදු මහන්සි වෙලා එයාගේ බෝලිං පැත්ත බැටින් මම විශේෂයෙන් මම එයාට කියන එකක් තමයි එයාගේ බැටින්. එයා හොඳ බැට්ස්මන් කෙනෙක්. එයා බෝලර් කෙනෙක් වගේම හොඳ බැට්ස්මන් කෙනෙක්. ඉතින් මම හැමතිස්සෙම එයා ඉල්ලන එකක් තමයි මම හිතන්නේ කලමනාකාරීත්වය පුහුණු කරු. මෙයාට පුළුවන් තරම් මෙයාගේ මේ බැටින් එක හදලා ගත්තොත් මේ ටීම් එකට හරි වටිනාකමක් තියෙයි. අසම් මේ අම්බනිදුගේ මේ බැටින් එක ටිකක් යාර කියලා ජාදත් අපරාදේ මිඩ් ඔෆ් එක ඉස්සරහට මිඩ් ඔෆ් උඩින් ගහන්න ඕනේ. ඉතින් ඒක ක්ලියර් කරන්න ගිහලා මිඩ් ඔෆ් එකේ අවුට් වුණා. ඉතින් වනිදුගේ බැටින් එක හරි ඉම්පෝර්ටන්ට් මේ ඉස්සරහට ලංකාව ක්‍රිකට් වලට. යා බැට් කරන්න ඕනේ හරි පොඩ්ඩක් අර මේ ඉවසීම පොඩ්ඩක් හදලා ගන්න වෙනවා. පොඩ්ඩක් ඉවසීම අරගෙන පොඩ්ඩක් සද්දයක් දාලා පොඩ්ඩක් ගන්න වෙනවා. මොකද යා අදත් ඔෆ් එකේ මම දැක්ක 6ක් ගහනවා. එයා හරි ස්ට්‍රොං ප්ලේයර්. හොඳ බැට්ස්මන් කෙනෙක්. ඉතින් එයා දැනගන්න ඕනේ එයාගේ කන්ට්‍රිබියුෂන් එක මහන්සියල එක හදාගෙන බෝල් කරන වගේම බැට් හොඳ ෆීල්ඩ්. ඔය වගේ ෆීල්ඩර්ස් ලම්බේ නැත. මම දැක්ක කැච් එකක් ගන්නවා අවුවට ඉරට බෝලේ යනකොටත් මම හිතන්නේ එයා ඒක න්ියුසීලන්ඩ් ප්ලේ කෙනෙකුට ඒක මිස් වුණ එක කැච් එකක් අද. හරියටම අවුවට බෝලේ ගිහිල්ලා අද මෙයා ඒ වගේ අර ස්මාර්ට් ක්‍රිකට් කෙනෙක්. ඉතින් සනත් අයියා රේසර් බෝලිං ඕල්රවුන්ඩර් කෙනෙක් වෙලා බැට්ස්මන් වුණා වගේ ඉතින් chance එකක් තියෙනවා මම දැන් හොඳට කරොත් එහෙම ලෝකේ. මම දැන් ස්ටීව් ස්මිත් එහෙම වෙලා තියෙනවා. මම දැන් වනිදු ද ෆලෝ කරන ස්ටීව් ස්මිත්. මට බෝලයක් දාගන්න බැරුව හිටිය වෙලාවකට මම බෝල් කරේ. මට එක බෝලයක් එක තැනකට දාගන්න බැරි බෝල කෙනෙක්
දුලිප්පයා අර්ජුනයලා අරවින්දයලා කොයිතරම් මට ප්‍රෙෂර් එකක් දුන්නද කිව්වොත් ප්‍රැක්ටිස් වල මම මෙච්චර මේ බෝලට ඇන් කරන හොඳ බෝල කෙනෙක් නෙවෙයි මම සාමාන්‍ය නිකන් බෝලත් අදාන කෙනෙක් නේ ඉතින් මම අන්තිමට නිකන් බෝලේ තැන්න දාගන්න පුළුවන් වුණා මට එච්චරයි එච්චරයි ඒ දේ කරා එක්ස්පීරියන්ස් එකත් එක්ක පොඩි පොඩි වෙනස්කම් කරන හැරෙන්න දැන් ඒක හදාගන්න මම පාර්ට් ටයිම් බෝල කෙනෙක් අන්තිමට වන් ඩේ එක මේන් බෝල කෙනෙක් වෙන තරමට එන්න පුළුවන් වුණා ඒක තමන් ඒක හදාගන්න මම හිතනවා ඒක කරගන්න පුළුවන් වනිදු ඒ වගේ ටැලන්ට් එකක් තියෙන ප්ලේ කෙනෙක් ටීම් එකට ඕන ප්ලේ කෙනෙක් This Avrudu, enjoy up to 30% off on Rossel tiles, bathware and accessories. Visit your nearest Rossel showroom today. Rossel, eternal elegance. Your journey starts with us. Aura Airlines, discover the world from a different perspective. සඳ අපේ sponsors ලා මතක් කරන ඕනේ විශේෂයෙන්ම commercial bank මම හිතන්නේ මෙව තරගාවලිය ශ්‍රී ලංකාවේ නිල අනුග්‍රහකත්වය දරනවා ඒ වගේම අපිට මතක් කරන්න පුළුවන් රොසෙල් නිපොන් පේන්ස් වගේ මෙතන අපිට ගොඩක් සහයෝගය ලබා දෙනවා ඔව් ඉතින් මෙතන මේ වැඩසටහනයි ඒ වගේමයි ලංකා ක්‍රිකට් වලටයි commercial bank ගේ ලංකාවේ දින ඉස්සරහින් ඉන්න පෞද්ගලික බැංකුව ඉතින් අපිට දායකත්වය දෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට දෙනවා ලංකාවේ ගනුදෙනු කරුවන්ට දෙනවා අපිට අපි ගනුදෙනු කරුව හැටියට මම හිතන්නේ ක්‍රෙඩිට් කාඩ් එක වාචික කරන මේ කාලේ අවුරුදු කාලේ අපිට ගොඩක් ෆැසිලිටීස් දීලා තියෙනවා ඔය ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ ඔය ඉතින් රොසෙල් එකත් එහෙමයි මොකද රොසෙල් එක දිහා අපි බැලුවමත් අපි ඉතින් දකින මොන තරම් දේවල් අපේ ගෙවල් වල එක්ක ඒ ටයිල්ස් එක්ක යන මුළු ලංකාවම රොසෙල් එකත් එක්ක ඉන්නවා කියන එක මම දන්නවා නිපෝන් පේන්ට් එක විශේෂයෙන් මතක් කරනවා මම හිතන්නේ නවසීලන්ත තරගාවලියමත් අනුග්‍රහත දක්වලා තියෙනවා ඔස්ට්‍රේලියාව නවසීලන්තයේ ගොඩක් අන්නක මේ චෙන්නයි සුපර් කිංග්ස් එකෙත් නිපොන් ලෝගෝ එක තියෙනවා මම හිතන්නේ ඉන්දියාවෙත් මම හිතන්නේ ඔවුන්ගේ ඉන්දියාවේ මේ ආසියාවෙම තියෙනවා ඉතින් මම හිතන්නේ ගොඩක් ක්‍රීඩාවට හරි ලං වෙලා ස්පෝර්ට්ස් වලට ගොඩක් උදව් කරන ආයතනයක් මේ නිපොන් පේන්ස් කියන්නේ මම හිතන්නේ හරිම හොඳ දෙයක් සාතේ අපි මතක් කරනවා මහීස් තීක්ෂණ අදත් හොඳ ස්පෙල් එකක් දැම්මා නද මැච් එක නෙවෙයි ඉස්සෙල් මැච් එක දිහා බලන්න අසම් සුපර් ඕවර් එක බෝල් කරේ ඒ කියන්නේ තියෙන අමාරුම ඕවර් එක දාලා රන්ස් අටකට තිබ්බේ ලේසි නෑ එයාගේ වේරියේෂන් එයා හොඳට ඔළුව පාවිච්චි කරනවා හරි ස්මාර්ට් ක්‍රිකට් එකක් ගහනවා මේ ওই තීක්ෂණ මහීස් තීක්ෂණට තනියම එක දිනවන්නත් බෑ ඉතින් මේක ටීම් ගේම් එකක් 11 දෙනාගේම බැට්ස්මන්ලා ටිකයි බෝලර්ස් ටිකයි මේක එකතු වෙලා කරන්න ඕනේ. හැබැයි තීක්ෂණ වගේ බෝල කෙනෙක් ටීම් එකේ ඉන්න කර හොඳ දෙයක් කැප්ටන් කෙනෙකුට. මාර හොඳ දෙයක්. අවසාන වශයෙන් දැන් ක්වීන්ස් ටවුන් වල තමයි අවසන් මම දැන් තීරණාත්මක T20 තරගයේ පැවැත්වෙන්නේ. මේ මො ක්වීන්ස් ටවුන් මම හිතන්නේ පොඩි සීතල පොඩි ලස්සන පළාතක් කියලා තමයි. මොකද අපි ලහිරු ඉන්නවා ලහිරු මේ දවස්වල මම හිතන්නේ ටුවර් එකක් කරනවා ඉතින් ලහිරු මේ ලහිරු ටුවර් එකක් අන්තිමට බොහොම තරම් යන කියලා නැත්තම් හැලුනා දැන් ගිහිල්ලා කියනවා ඉතින් හොඳම තැන ලෝකේ තියෙන හොඳම තැන කියලා ඉතින් පොඩි පොඩි ඒවා ඉතින් අසම් වාට කියයි ගණන් ගන්න එපා බොරු අමාරුවෙන් ඇත්තේ පොර මේ ක්වීන්ස් ටවුන් කියන්නේ ඇත්තටම මේ ටුවරිසම් නිව්සීලන්ත වල තියෙන හොඳ ගොඩක් අය යන තැනක් එතන ඉතින් මම හිතනවා ඒ ග්‍රවුන්ඩ් එකත් හරි මාර පිච් එකක් තියේ ග්‍රවුන්ඩ් එක වටේ හරිම ලස්සනයි මමත් ගහලා තියෙනවා මම හිතන්නේ අපි ගියපු වෙලාවේ 3D මැච් එකක් හරි මොනවාරි ප්‍රැක්ටිස් මැච් එකක් ක්වීන්ස් ටවුන් වල ගහලා තියෙනවා. ඉතින් මම හිතනවා ඉතින් අදත් ඇත්තටම නිව්සීලන්ත ටොස් එක දෙනවා අපිට බැට් කරන්න නම් මම හිතන්නේ මම කොහොමත් බැටින් ෆස්ට් ඉතින් මම දන්නේ අපි මොනව කරන්න ඉන්නේ කියලා මේ බෝලේ නම් වැඩි වැඩි දෙයක් උන්නේ නැහැ. වැඩි දෙයක් උන්නේ නැහැ. ඉතින් අපි කොහොමත් 170ක් 75ක් ටාගට් කරන්න ඕනේ. මැච් එකක් දිනන්න ඕනේ ක්වීන්ස් ටවුන් එකෙත් මම හිතනවා එතනත් අපි හොඳ මැච් එකක් හොඳ ක්‍රිකට් එකක් ගෙවුණා හරි දැන් පළවෙනි මැච් එක ටයි වෙලා අර පෙරදුනත් කමක් නැහැ ඒ ක්‍රිකට් එක නියම ක්‍රිකට් සුපර් ඕවර් ගිහින් ඒක පෙරදුනොත් කරන්න දෙයක් නැහැ බෑ ඕන ඕන පැත්තට යන්න පුළුවන් ඉතින් අර හොඳ ක්‍රිකට් එකක් ගහන්න ඕනේ හොඳ බොඩි ලැන්ග්වේජ් එකක් තියලා කට්ටිය හොඳට ගැව්වොත් මේ ටුර්නමන්ට් එකේ T20 එක දිනලා ඉන්න පුළුවන් හරි එහෙනම් අපි අද වැඩසටහන අවසන් කරමු අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එක බලමු මොකද සමතර මොකද තනතුරක් හම්බුණා කියලාත් මේ දවස්වල මාධ්‍ය වල යනවා ඒකත් පොඩ්ඩක් කතා කරමු අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ හරි මේ මොකද අද්ද කියලා හරි දන්නේ අපි ඉතින් මේ හොරෙන් අහනවා නේ නිකන් හොරෙන් අහනවා මොකද්ද කියලා අපම දන්නේ නැහැ ඉතින් පොඩ්ඩක්
අපි අපි ඒ ගැන කතා කරමු. මොකද තාම අපි ඒ ගැන පොඩ්ඩක් ඒක සාකච්ඡා කරලා ඒකේ මම හිතන්නේ අපි හරි මොකද්ද පැත්ත කියලා බලා ගන්නත් ඕනේ. ඉතින් අපි පස් දෙනා තාම හම්බුනේත් නැහැ, කතා කරෙත් නැහැ. ඉතින් මම හිතන්නේ අමුතුමත් කතා කරන්න ඕන, අපිත් එක්ක අපි අමුතුමත් කියලා කතා කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. මොන වුණත් කවුරු කොතෙන්ට ගියත් මම නෙවෙයි අසම් වෙන කවුරුයාවත් මේ ක්‍රිකට් එක හදලා අපේ ක්‍රිකට් එක අපිට මේ වර්ල්ඩ් කප් එකට ගහන්න මේ සිස්ටම් එක හදාගන්න, අපේ ඩොමෙස්ටික් සිස්ටම් එක හදාගන්න, අපේ අනිත් පල්ලෙහා තියෙන ඒ ටීම් එක අන්ඩර් 19 ක්‍රිකට් ඩිවලොප්මන්ට් ෆාස්ට් බෝලර් ස්පින් ඉමර්ජින් ඔය වගේ හැම දෙයක්ම ඔය සිස්ටම් එකට හදලා තිබුණොත් මම හිතනවා අපිට ක්‍රිකටර්ලා ප්‍රොඩියුස් කරන්න පුළුවන් අපේ රටේ ලීසින් ස්කූල් ක්‍රිකට් එක හොඳ ක්‍රිකටර්ස්ලා ඉන්න ස්කූල් ක්‍රිකට් එකේ දැක්කනේ සර්විසස් ඩිවිෂන් 1 අන්න ෆයිනල් එකටත් ඇවිල්ලා තියෙන 2 ඩේ එක මාතර මාතර අපිට දෙන මාතකලා එකත් එක්ක අපිට කියනවා අපේ ස්කෝල් ගැන කතා කරන්න එපා, ප්‍රොමෝට් කරන්න එපා අරක මේකයි කියලා 10 වෙනිදා 11 වෙනිදායි ඔන්න ඔයගොල්ලෝ ස්කෝල් ගැන කතා කරන්න බෑ. ඉතින් මගේ ස්කෝලේ මේ දුර මා තියෙන ස්කෝලයක් නේ. හැබැයි අවුරුදු 100 ගණක් තිබ්බනේ. මතකද සෑහෙන 22ක් 23ක් දැන් අපි බිග් මැච් උත් ගහලා තියෙනවා. ඉතින් ඒකනේ කියන්නේ. අපි මේ පාර බිග් මැච් එක හොඳ දාන්න තිබ්බා. ආ අපි බිග් මැච් එක හොඳට කරා. හොඳට කරා නෙවෙයි දිරන්න තිබුණ එක කා ගත්තා. මම නම් කියන්නේ. කමක් නැහැ අපි ඊළඟ පාරයි try එකක් දෙනවා. අපි හැමදාම big match වෙනකොට අපි හිතනවා මොකද services එක දිනලා තියෙන 1070 කියලානේ. ඒ කියන්නේ දැන් අපි මේ පාරයි හන්ද අතේ තිබුණ එකක්. අතේ තිබුණ එකක්. අපරාධය කියන්නේ මම කියන්නේ wicket එකක් දුන්නොත් මට මතකයි වරන් අර අන්තිමට ගන්න. ඕවර් 6කට 60ක් ගන්න තිබුණේ ඒක ටිකක් අමාරුයි. This Aurudu, enjoy up to 30% off on Rossell tiles, bathware and accessories. Visit your nearest Rossell showroom today. Rossell, eternal elegance.